මෙම පාර්ලිමේන්තු විවාදය සම්මිසිල්ලා විසින් ICC එකට හුවා දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ස්වාධීනත්වයට හානි කරනවා කියලා. Zoom meeting එකේදී පැහැදිලිව කියලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. බලකිරීමක් කළා තියෙනවා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවේ නායකයා Pat Cummins ඔහු මේ වසරේ IPL තරඟාවලිය වලට ඔහු සහභාගී වුණේ නැහැ. අභියෝග තිබ්බා ලෝක කුසලානයට ඔහු සූදානම් වෙන්න ඕන. හැබැයි අපේ පාලකීන් මොකද්ද කරේ? ලෝක කුසලානයේ අත ළඟ තියාගෙන LPL එක ගහලා අපේ ක්‍රීඩකයෝ ලෙඩ කරලා ගෙදර තියලා ක්‍රිකට් වලින් රට පාවා දීම තවදුරටත් තහවුරු වෙනවයි කියන එක මම නැවතත් සිහිපත් කරනවා. නීතිපතිතුමනි කරුණාකරලා නඩු පවරන්න කියන ඉල්ලීම විශේෂයෙන් මම මෙතනදි කරනවා. රට පාවා දීම වෙනුවෙන් නීති නැවත ගේන්න ඕනේ. 2018 ඉඳලා 23 දක්වා ව්‍යවහාරික විගණනක් වෙන විගණන හරියන්නේ නැහැ. මේ අතර විපක්ෂනායක සති ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ නිකුත් කළ නිවේදනයෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවයි. නොවැම්බර් 6, 7, 9 ලිපි 3 අපි සභාගත කරපු මේ ලිපි 3 හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩලය මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. ඒගොල්ලෝ කියනවා මේ වගේ ඉන්ටරිම් කමිටි එකක් ආවොත් 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය වෙනත් රටකට ගෙන යනවායි කියන්නේ. කවුද කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. කාටද කියන්නේ? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ වාර්ෂික සමුළුව වෙන රටකට ගෙනියන්නේ කියලා. කවුද කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. කාටද කියන්නේ? ICC එකට 2026 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ 2020 ලෝක කුසලාන තරඟාවලිය වෙනත් රටක පවත්වන්න. කවුද කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් එක. කාටද කියන්නේ? ICC එකට. කාන්තා 2020 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න නැතුව වෙන රටක තියන්න. කවුද කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. කාටද කියන්නේ? ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිලේ. මේවා දේශද්‍රෝහි, රාජද්‍රෝහි, ජාතිද්‍රෝහි ක්‍රියාවක් නොවේද? තමන් කියලා තමන්ගේම රටේ තමන්ගේම ක්‍රීඩාව තහනම් කරගෙන දින කිහිපයකට පස්සේ තමන්ම ගිහිල්ලා තමන්ට සහයෝගය ලබා දුන්නු දේශපාලන බලවතුන් එක්ක නායකයෝ එක්ක තහනම ඉවත් කරගෙන මමයි සුපර්මෑන්, මමයි වීරයා, මමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බේරලා දුන්නේ කියන ඔය නාට්‍යයේ ජවනිකාව මේ ක්‍රියාත්මක කරන්නේ. කටුනායකින් ගොඩ බැහැලා මල්මාලා එක්ක මගුල් බෙර එක්ක කෙලින්ම යයි මන්දිරයට ගිහිල්ලා මෙන්න ශ්‍රීමතාණෙනි අපි බේරගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා මෙන්න මේ නාට්‍ය රංගපාණ්ඩය හදන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ප්‍රමුඛ විධායක මණ්ඩලය මේ පාර්ලිමේන්තුවට අපහාස කරලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපහාස කරලා තිබෙනවා. අවබෝධ කරලා තිබෙනවා. ඒ අයට නිත්‍යානුකූලව දඬුවම් කිරීමේ ක්‍රමවේදයකට අපි හැමෝම 225 එක්ක අහුවෙලා යන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මේ මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වරප්‍රසාද කමිටුවට ගෙනෙනකොට මාවත් ගෙන්නන්න මම මූණට මූණ ලෑස්ති ඒගොල්ලන්ට මේ චෝදනා ටික ඉදිරිපත් කරා.